රාත්‍රී 8:00 විනාඩි 5යි රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා. ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම අධිවාසී මිනුවන්ගොඩ යටියන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේ. අංගුත්තර නිකායේ මනසිකාර සූත්‍රය ඇසුරෙන් සමාධිය ඇතිවීම පිළිබඳවයි ධර්මානුකූලව දේශකයන් වහන්සේ පෙන්වා දෙන්නේ. මදන් නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා අති පූජනීය ගම්පහ සිරිසීවලී ස්වාමීන් වහන්සේට. ධර්මශ්‍රවණය කිරීම සඳහා සූදානම් වන සදහවත් පින්වතුනි, ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං කාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බන්ති. ආම බන්ති. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චිත්තස්ස ධම්මතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං තීති.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි, සදහම් පීඨයි, සංඝ රැකවරණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයෙන් විසුරුවා හරිනු ලබන සද්ධර්ම දේශනාවට සම්බන්ධ වීමටයි දැන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ. සාන්තිනායක බුදුපියාණන් වහන්සේ දේශනා කළා වූ විශිෂ්ට සද්ධර්ම දේශනාවක් මාතෘකා කරගෙන තමයි අද මේ දේශනාව සිදු කරනු ලබන්නේ. සමාධිය ගැන. ඉතින් අපි මේ සමාධිය ගැන නිතරම දේශනාවලදී සඳහන් වෙනවා. විශේෂයෙන් ආර්ය ප්‍රතිපදාවේදී සීල, සමාධි, ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ත්‍රිශික්ෂාවට අනුව ජීවිතය දියුණු කරගත්තොත්, යෝගාවිද්‍ය ජීවිතය වඩා දියුණු කරගත්තොත් මේ භවයේදී මේ ශාසනයක් තුළ ලබන්න පුළුවන් ඉහළම ඵලය, අරහත් ඵලය දක්වාම ගමන් කිරීමට එයාට හැකියාව ඇති වෙනවා. ඒ ප්‍රතිපදාවේ මුලින්ම සඳහන් වෙන්නේ සීලය, ඊළඟට සමාධිය, ඊළඟට ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. ඉතින් මේක තමයි ත්‍රිශික්ෂාව කියලා කියන්නේ. අද මේ සමාධිය ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්වතුනි, මම මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාව ආරම්භයේදී ආමන්ත්‍රණය කළා ශ්‍රද්ධා සම්පන්න, බුද්ධිමත්, වාසනාවන්ත බෞද්ධයනි කියලා. මේකේ තියෙනවා පින්වතුනි ඉතාමත් වැදගත් තනතුරු තුනක් සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමක්. ශ්‍රද්ධා සම්පන්න, බුද්ධිමත්, වාසනාවන්ත බෞද්ධයා. මෙන්න මේ කාරණා හතරම ඔය පින්වතුන් තුළ විද්‍යමාන වෙනවාද කියලා යෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් කරන්න ඕනේ. මෙන්න මේ කාරණා හතර හුඟක් වැදගත්. මොකද නිවන් දැකීමට මේ කරුණු කාරණා ඒකාන්තයෙන්ම තමාගේ ජීවිතය තුළ විද්‍යමාන විය යුතුයි. ශ්‍රද්ධා සම්පන්න, මේ ශාසනයේ බීජය පින්වතුනි ශ්‍රද්ධාවයි. මේ පින්වතුන් අහලා තියෙනවා ආරි ධන. ඒ ආරි ධනවලත් මුලවටම සඳහන් වෙන්නේ මොන ධනියද? ආරි ධනෙ, ශ්‍රද්ධා ධනය. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ඔතප්පියන් ධනං, සුත ධනං, ත්‍යාග ධනං, පඤ්ඤා ධනං. එතකොට මේ ධන හත යම් කිසි කෙනෙක් තුළ විද්‍යමාන වෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයා පෝසතෙක් විදිහට තමයි බුදුපියාණන් වහන්සේ නිර්දේශ කළා තියෙන්නේ. යස්ස ඒතේ ධන අත්ති ඉත්‍යාවා පුරිසස්සවා අලිද්දෝ හෝති තංආහු අමෝගං තස්ස ජීවිතං. බොහෝම ශ්‍රේෂ්ඨ ගාථාරත්නයක්. ශ්‍රද්ධා ධනං, සීල ධනං, හිරි ඔතප්පියන් ධනං, සුත ධනංච ඡාගෝච පඤ්ඤාමිය සත්තමන් ධනං. යස්ස ඒතේ ධන අත්ති ඉත්‍යාවා පුරිසස්සවා අලිද්දෝ හෝති තංආහු අමෝගං තස්ස ජීවිතං. මෙන්න මේ ශ්‍රේෂ්ඨ වූ ධන හත යම්කිසි පුද්ගලයෙක් තුළ, ආර්ය ශ්‍රාවකයෙක් තුළ, යෝගාවචරයෙක් තුළ විද්‍යමාන වෙනවා නම් එයා දිලින්දෙක් නෙවෙයි. ස්ත්‍රියාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. එතන දිව්‍යමාංශ ભેදයක් නැහැ. ඒ හැම කෙනෙක්ම දිලින්දෙක් නෙවන විදිහට තමයි බුදුපියාණන් වහන්සේ නිර්දේශ කළා තියෙන්නේ, සහතික කළා තියෙන්නේ, ගිනහර දක්වා වදාරලා තියෙන්නේ. අමෝගන් තස්ස ජීවිතං, එයාගේ ජීවිතේ හිස් නැහැ. පරිපූර්ණ පෝසතෙක් වෙන්න නම් පින්වතුනි සම්බුද්ධ ශාසනයක් තුළ දියුණු කරගත යුතු ධන හත තමයි බුදුපියාණන් වහන්සේ දැන් මතක් කරලා දීලා තියෙන්නේ. අපිට ධනය අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද පින්වතුනි? ධනය අවශ්‍ය වෙන්නේ පින්වතුනි සම්පත් ලබා ගැනීමටයි. මේ පින්වතුන් දන්නවා මේ භෞතික ජීවිතයක් ගත කරන අපිටත් ධනයක් අවශ්‍යයි. ඒකට කියන්නේ භෞතික ධනයන්නේ. එතකොට ඒ ධනය දියුණු කරගන්න නම් ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා.
ආනිකට කියන ලෞකික ප්‍රඥාව කියලා. අපි කුඩා කාලයේදී ගුරුවරයන් සම්බන්ධ කරගෙන දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා. ඒකට කියන්නේ ලෞකික ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව දියුණු කරගෙන ඊළඟට රැකී රක්ෂා හොයාගෙන ඊට පස්සේ ඒව විය පැහැදම් කරලා ඒව දියුණු පවුණු කරගෙන මිල මුදල් හොයා ගන්නවා. භෞතික ධනය. භෞතික ධනය ලෞකික ප්‍රඥාවක් නැති අයට හොයාගන්න බෑ. එතකොට ලෞකික ප්‍රඥාව පදනම් කරගෙන ලෞකික ධනය දියුණු කරගන්නවා. ලෞකික ධනයෙන් මේ ලෝකයේදී ලබන්න පුළුවන් අවශ්‍ය කරන දේවල් තමා විසින් සම්පාදිනී කරගන්නවා. භෞතික ධනය පදනම් කරන තමයි ලෞකික ජීවිතය දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ ධනය බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා කොතනකවත් අගේ කොට වදාළලා නැහැ. භෞතික ජීවිතය ඉතින් කොට නගාගෙන යාමට අවශ්‍යතාවයන් ඒව සම්පූර්ණ කරගන්නවා මිසක් මේ ලෝකෙන් එහාට ඒව ගෙනියන්න ක්‍රමයක් ඇත්තේම නැහැ. ලෝකෝත්තර සම්පත් ලබන්න ලෝකෝත්තර ඵල හතරයි සම්පත් හතරයි දේශනා සඳහන් වෙන්නේ සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. මෙන්න මේ ලෝකෝත්තර ඵල ලබා ගැනීමට නම් ලෝකෝත්තර ප්‍රඥාවක් ඇති කරගත යුතුයි. ලෝකෝත්තර ප්‍රඥාව දියුණු කරගන්න නම් අර මුලින් සඳහන් කළා වූ ආර්ය ධනයෙන් පෝසත් වෙන්න ඕනේ. ආර්ය ධනයෙන්. ඒ මුලම ධනය තමයි සද්ධා ධනය. සද්ධා ධනං, සීල ධනං, හිරියොත පියන් ධනං, සුත ධනන්ත චාගෝච පඤ්ඤාමේ සත්තමන් ධනං. මේ ධනය දියුණු කරගෙන දියුණු කරගෙන වැඩි දියුණු පවර පත් වුණාට පස්සේ එයාට ලෞකික ප්‍රඥාවෙන් නෙවෙයි දියුණු වෙන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. ලෝකෝත්තර ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න එයාට ලෝකෝත්තර ආර්ය ඵල ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි මම මේ පින්වතුන්ට මුලින්ම ආමන්ත්‍රණය කළේ සද්ධා සම්පන්න කියන වචනය. එතකොට මේ ආර්ය ධන ගැන කතා කරනකොට පින්වතුනි බෝධිපාක්ෂ ධර්ම 37ක් තියෙනවා. බෝධිපාක්ෂක ධර්ම 37ක්. ඒකෙන් ඉතාමත්ම වැදගත්ම කාරණා අනිත්‍ය නොවැදගත් කියන අදහස නෙවෙයි. ඒකේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක් හා බල ධර්ම පහක්. ඉන්ද්‍රිය ධර්ම පහක් ඒ වගේම බල ධර්ම පහක්. සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම මේ පින්වතුන් දන්නවා. සතර හතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යප්ප්‍රධාන, ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. මේවා තමයි නිවන් දැකීමට අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්මවල මුල් සඳහන් වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක් සහ බල ධර්ම පහක්. ආන්ගේ ඉන්ද්‍රිය ධර්මවලදී මුලින්ම සඳහන් වෙන්නේ මොන ධනියද? අර සද්ධා ධනියමයි. සද්ධා ඉන්ද්‍රිය කියන ධර්මය තමයි එතෙන්දී මුලින්ම සඳහන් වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට බල ධර්ම වලත් මේ පහේ මුලින්ම තියෙන්නේ මොකද්ද? සද්ධාවයි. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය. ඉතින් මෙන්න මේ බෝධිපාක්ෂ ධර්ම වලදී ඒ ඉන්ද්‍රිය ධර්ම වලදීත් බල ධර්ම වලදීත් මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ සද්ධා කියන ධර්මතාවය. එයිදී ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ මේ සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මය ඉතාමත්ම පැහැදිලිව නිර්වුල්ව යෝගාවචරයාට අවබෝධ කරගන්න පුළුවන් විදිහට විස්තර කරලා තියෙනවා. බොහොම පැහැදිලිව. කච්චච වික්කවේ සද්දින්ද්‍රියං දට්ඨබ්බං. මහන්නේ මේ සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්තිය මොනියම් කාරණාවක් තුලදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. තතුසු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග හතරෙහි තමයි යම්කිසි කෙනෙක් තුළ මේ සෝතාපට්ටි අංග හතර වැඩිලා තියෙනවා නම් එයාට ඒකාන්තයෙන්ම සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලය, බල ධර්මය වැඩෙනවා. කත්තච්ච බික්කවේ සද්ධින්ද්‍රියම් දට්ඨබ්බං. මහණෙනි, සද්ධා කියන ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්තිය, දියුණුව මොනියම් කාරණාවක් තුළදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. චතුසු සෝතාපට්ටි අංගේසු. සෝතාපට්ටි අංග හතර තුලයි.
මොනාද මේ සෝතාපට්ටි අංග හතර? බුද්ධේ අවිච්ඡප්පසාදය, ධම්මේ අවිච්ඡප්පසාදය, සංඝේ අවිච්ඡප්පසාදය, අරියකාන්ත සීලය. දැන් බොහොම පැහැදිලි, යම් කිසි කෙනෙක් තුළ මේ සෝතාපට්ටි අංග හතර විද්‍යමාන වෙනවා නම් එයා තුළ වැඩිලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වලින් මොන ඉන්ද්‍රියද? සද්ධා කියන ඉන්ද්‍රියයි. බල ධර්ම වලින් මොන බලයද? සද්ධා බලයයි. එනිසා යම් කිසි කෙනෙක් සද්ධාවන්තේ කියන වචනේ යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම එයා තුළ මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම හතර විද්‍යමාන වී යුතුමයි. එහිදී බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා, බුද්ධේ අවිච්ඡප්පසාදයේ ලබාගත්තා වූ ආර්ය ශ්‍රාවකයාට ලැබෙන ආනිසංස, බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිවිසයන්වා න උප්පජ්ජස්සති ඉති නේතං තානං විජ්ජති. බුදුගුණ දැන පැහැදීම ඇති කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයෝ කවදාකවත් සතර අපායට යන්නේ නැත. ඒක ඒකාන්තයෙන් සිදුවෙන ධර්මතාවය. බුදුපියාණන් වහන්සේ තමයි මේක නිර්දේශ කරලා තියෙන්නේ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිවිසයන්වා න උප්පජ්ජස්සති ඉති නේතං තානං විජ්ජති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිවිසයන්වා න උප්පජ්ජස්සති ඉති නේතං තානං විජ්ජති. අරියකාන්ත සීලේන සමන්නාගතෝ ආර්ය ශ්‍රාවකෝ නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්ති විසයන්වා න උප්පජ්ජස්සති නේතං තානං විජ්ජති. මේකට තමයි සෝතාපට්ටි අංග හතර කියන්නේ. බුදුගුණ දැන පැහැදීම, දහම් ගුණ දැන පැහැදීම, සංඝ ගුණ දැන පැහැදීම, අරියකාන්ත සීලය. මෙන්න මේ සෝතාපට්ටි අංග හතර යම් කිසි කෙනෙක් තුළ දියුණු වෙලා තියෙනවා නම් එයා කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. පින්වත්නි, මොනතරම් ප්‍රතිලාභයක් අපටපත් වෙන්න තියෙනවද? එනං මේ බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබුව මේ පින්වතුන් ඒ ලබන්න තියනා වූ ඒ සාංශාරික ජීවිතයේදී අවශ්‍ය කරන්නා වූ මේ ගුණධර්ම දිනු කරගන්න ඔය පින්වතුන්ට කවදාකවත් සතර අපායට නොවන තැනකට වැඩක් කරගෙන බව හතක් කළදී අවමසින් නිවන් දැකීමේ ශක්තිය ඇති වෙනවා. එහෙනම් අපි විසින් ඇති කරගත යුතු මේ ශාසනයේ මුල්ම ගුණධර්මය තමයි සද්ධාව. එතකොට ඒ නිසා තමයි මම මේ පින්වතුන් මේ සද්ධා කියන වචනය ඉතාමත්ම හුඟක් තැන්වල දේශනා කළ තියෙනවා. තේරුම් ගන්න පුළුවන් විදිහට මේ කාරණා ඉදිරිපත් කළේ. සද්ධා සම්පන්න, බුද්ධිමත්. බුද්ධිමත් කියලා කියන්නේ බෞද්ධයා කියන වචනයමනේ. යමක්කමත් තේරුම් ගන්න පුළුවන්. ඒකට කියන විඤ්ඤු පුරුෂ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් මේ ශාසනික ප්‍රතිපදාවේදී සමත භාවනාව, විදර්ශනා භාවනාව දිනු කරගත්තාම ওই බුද්ධිමත් භාවයේ දිනු කරගෙන බුද්ධියේ අග්‍රභාවයෝ මහරහත් භාවයෙන් සැනසෙන්නට මේ පින්වතුන්ට හැකියාව තියෙනවා. සද්ධා සම්පන්න, බුද්ධිමත්, වාසනාවන්ත බෞද්ධයා. බෞද්ධයා කියන්නේ බුදු බව ලබා ගැනීම සඳහා ප්‍රතිපදාව යෙදෙන්නා වූ ආර්ය ශ්‍රාවකයා කියන අදහස් තමයි මෙතෙන්දි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් මතක් කරේ අපේ ජීවිතයේ තියෙන වැදගත් කාරණා මෙතනදී අපිට ඉස්මතු වෙලා පේනවා. බොහොම වැදගත් තනතුරු හතරක් තමයි මේ පින්වතුන්ට තිබිලා තියෙන්නේ. සද්ධා සම්පන්න, බුද්ධිමත්, වාසනාවන්ත බෞද්ධයා. ඉතින් මෙන්න මේ කාරණා ඔය තුල පිඟුතුන් තුල විද්‍යමාන වෙනවනම් අර සෝතාපට්ටි අංග හතර විද්‍යමාන වෙනවනම් එයාට ඇත්ත වශයෙන්ම ඒ නම් ලැබුවත් නැතත් එයා ඒකාන්තයෙන්ම සද්ධා සම්පන්න, බුද්ධිමත් බෞද්ධයෙක් කියන හැඟීම තමා තුළ ඇති වුණා කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. අද ධර්ම දේශනාවේදී මම මේ පිඟුතුන මතක් කරන්නේ මේ සමාධි භාවනාව. ඒ අංගුත්තර නිකායේ සූත්‍ර පිටකයේ තියෙන අංගුත්තර නිකායේ දේශනා පාඨයට අනුව සූත්‍රයේ අනුව සමාධිය ගැන තමයි මතක් කරන්නේ පිඟුතුනේ. දැන් සමාධි කියලා දැන් මුලින් සඳහන් කළා සීල, සමාධි, ප්‍රඥා කියලා වචන දෙකක්. අපි මේ ජීවත් වෙන සමාජයේ තුලදී භාවනානියෝගී යෝගාවචරයා නිතරම අපි ඔය පිංගුතුන්ට මෙන්න මේ සමාධි භාවනාව ගැන කියලා තියෙනවා. මේ ශාසනයේ පිංගුතුන් තියෙනවා ප්‍රතිපදා දෙකක්, සමත භාවනාව හා විදර්ශනා භාවනාව කියලා. සමත භාවනාවෙන් කරන්නේ මනස ශක්තිමත් කිරීම.
සමත භාවනාවෙන් කරන්නේ මනස ශක්තිමත් කිරීම. විදර්ශනා භාවනාවෙන් කරන්නේ කෙලෙස් ධර්ම 10 නැති කරගෙන ප්‍රතිපදාවක යෙදීම. සමත භාවනාවෙන් කෙලෙස් ධර්ම නීවරණ ධර්ම 5ක් තියෙනවා. ඒ නීවරණ ධර්ම 5 යටපත් කරලා මනස ශක්තිමත් කරගන්නවා. ඊළඟට මේ අපි සංසාරයට ගෙනියන්නා වූ කෙලෙස් ධර්ම 10ක් දේශනාවෙන් සඳහන් වෙනවා. ඒවට කියන්නේ දස සංයෝජන. ඒ සංයෝජන 10 නැති කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ නිර්දේශ කළ තියෙන්නේ විදර්ශනා භාවනාව. ඒතකොට සීල සමාධි ප්‍රඥාත් එතෙන්දී ඒවට නිර්දේශ වෙනවා. විශේෂයෙන් කරන්න තියෙන්නේ විදර්ශනා භාවනාව කියන එක දියුණු කරගන්න. එතකොට සමාධි දෙකක් ඒ යෝගාවචරයට ලැබෙනවා. එකක් ලෞකික සමාධිය, අනිත් එක ලෝකෝත්තර සමාධිය. මේ පින්වතුන් අහලා තියෙනවා ඔය කෙලෙස් ධර්ම නැති කර ගැනීම ප්‍රතිපදාවේදී අපේ හිත තුළ තියෙන කෙලෙස් ධර්ම නැතිකරන අවස්ථා තුනක්. ඒවට කියන්නේ තදංග විස්කම්බන සමුච්ඡේද. තදංග විස්කම්බන සමුච්ඡේද. මේ දානාදී කටයුතු වල යහපත් කුසල ක්‍රියා කරල යෙදෙනකොට ওই පිංගුතුන්ගේ සිත් තුළ කෙලෙස් ක්ලේස මූල තියෙනවනේ. ඒවට කියන්නේ අකුසල මූල කියලා. ලෝභ, දෝෂ, මෝහ ප්‍රධාන කොට ඇත්තා වූ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ඔය විදිහට මේ සිත තුළ ජනිත වෙන්නා වූ අකුසල චෛතසික ඒ වෙලාවට පමණක් යටපත් වෙනවා. දානාදී පින්කම් වලදී අපේ සිතුවිලි වල ඒ අකුසල මූලයන් යටපත් වෙනවා. ඒ නිසා ඒකට කියන්නේ ඒ අවස්ථාවේදී ඒ සිතවල යටපත් වෙන අවස්ථාවට කියන්නේ මොකද්ද? තදංග කියන වචනයයි. කෙලස් නැති කරන පළවෙනි ක්‍රමය තමයි තදංග. තවත් ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. විශේෂයෙන් පින්වත්නි අපේ සිත් තුළ තියෙනවා කෙලස් ධර්ම 5ක්. ඒවට කියන්නේ නීවරණ ධර්ම. නීවරණ කියලා කියන්නේ විශේෂයෙන් මේ ධර්මයේ පැත්තෙන් ගන්නවා නම් නිවන ආවරණය කරලා තියෙන හිතක් තුළ පැතිරෙනා වූ කෙලස් ධර්ම 5ක්. නිවීම, සනසිල්ල, සතුට, සහනය නැති කරලා දාන කෙලස් ධර්ම 5ක් දේශනාවේ සඳහන් වෙනවා. ඒවට තමයි නීවරණ ධර්ම. පංච නීවරණ කියන්නේ ඒකයිනේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්චේ, විචිකිච්ඡා. ඔයන්න ඔය නීවරණ ධර්ම 5 නැති කරගන්න නම් සමත සමාධිය දියුණු කරගත යුතුයි. ඒ නිසා දේශනාවේ සඳහන් වෙනවා ඒ භාවනාව කිරීම සඳහා කර්මස්ථාන 40ක් සම 40 කර්මස්ථාන කියලා. සාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපිට ඒ විස්කම්බන ප්‍රහාණය සඳහා ඒ නීවරණ ධර්ම 5 නැති කර ගැනීම සඳහා බොහෝ කමඨහන් දීලා තියෙනවා. විශේෂයෙන් ඒ ආනාපාන සති භාවනාව, ඊළඟට මෛත්‍රී භාවනාව, කායගතාන සති භාවනාව, ඒ වගේ භාවනා ක්‍රම දියුණු කරගත්තාම ওই පිංගුතුන්ට නීවරණ ධර්ම 5 යටපත් කරගෙන රූපාවචර ධ්‍යාන, අරූපාවචර සමාපatti ඇති කර ගැනීමේ ශක්තියත් ඇති වෙනවා. නීවරණ ධර්ම 5 යටපත් කර ගැනීම නිසා තමයි අර ධ්‍යානාංග හිතක් තුල ජනිත වෙන්නේ. ධ්‍යානාංග 5ක් තියෙනවනේ. ඒව තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. ওই පළවෙනි ධ්‍යානය ලැබෙන අවස්ථාවේදී ওই පිංගුතුන්ගේ සිත් තුල ඔන්න ඔය කුසල චෛසික පහස යටපත් හටගෙන අර මුලින් සඳහන් කළා වූ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ 5 යටපත් වෙලා මේ ධ්‍යානාංග 5ක් කුසල චෛසික පහක් හටගත්තාම එතනදී කියන්නේ පළවෙනි ධ්‍යානගත සිත. දෙවෙනි ධ්‍යානයේ තියෙන්නේ අවිතක්කං අවිචාරං පීති සුඛ ඒකාග්‍රතා. විතක්ක විචාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ධ්‍යානාංග තුනක් සම්බන්ධ වෙලා විද්‍යමාන වෙනා සුතර කියන දෙවෙනි ධ්‍යානෙ කියලා. තුන්වෙනි ධ්‍යානෙ තියෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතා. හතරවෙනි ධ්‍යානෙ තියෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතා. එතකොට දැන් මෙතෙන්දි මම පොඩ්ඩක් මතක් කරේ සමත සමාධිය කියලා කියන්නේ ඒ නීවරණ ධර්ම 5 යටපත් කරගෙන ධ්‍යානාංග සහිත සිත් සකස් වෙනවා. ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය. දැන් ඔය ඒ භාවනාවේ මන ශක්තිමත් වෙනවා. ඊට පස්සේ මේ හිත තුළ තියෙන කෙලෙස් මූලයන් තියෙනවා 10ක්. අපි සංසාරයට ගෙනියන්නා වූ කෙලෙස් ධර්ම 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා. ඔන්න ඔය 10 තමයි පින්වත්නි දස සංයෝජන විදියට දේශනාවෙන් සඳහන් වෙන්නේ.
එතවර අර තදාංග වසයෙන් සිත දියුණු කරගෙන ඉළඟට විස්කම්බන ප්‍රහාණයෙන් මන සක්තිමත් කර ඊට පස්සේ සමුච්චේ ද ප්‍රහාණය සමුච්චේ ද ප්‍රහාණය සඳහා තියෙනවා භාවනාවක් ඒට කියන විදර්ශනා භාවනාව. ඒ විදර්ශනා භාවනාව කරන හැටි බුදුපියාණන් වහන්සේ බොහෝ සූත්‍රවලදී පැහැදිලි කළ තියෙනවා. ඒෙන් සූත්‍ර කීපයක් පින්වතුන මතක් කළ දෙන්නම්. එකක් තමයි රතන සූත්‍රයේ. ඒ රතන සූත්‍රයේ සංඝගුණ ප්‍රකාශ කරන දේශනා ගාථා ධර්මයක තියෙනවා සහ වස්ස දස්සන සම්පදාය තයස් සුධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ටි විචිකිච්ඡි තංච සීලබ්බ තංවාපි යදච්චි කිංචි චතු අපායේ හිත විප්‍රමුත්තෝ චතා බිතානානි අබබ්බෝ ඛාතුං ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒ ගාථා රත්නෙන් අර මම මුලින් සඳහන් කළ සෝවන් පළස්ත පුද්ගලයාට කවදාකවත් සතර අපායට නොවන තැනට ශක්තියක් ඇති කරගන්න පුළුවන් කියලා ඒ ගාථා රත්නයේදීත් මේ පිං උතුණ මතක් කරනවා සාන්තිනායක බුදු පියාණන් වහන්සේ. එතකොට සංයෝජන 10න් 3ක් නැති වෙන්නේ මොන භාවනාවෙන්ද? සහ වස්ස දස්සන සම්පදාය. මෙතන දස්සන සම්පදාය කියන්නේ පිං උතුණේ විදර්ශනා භාවනාවමයි. විදර්ශනා භාවනා කියන්නේ තිලකුණු භාවනාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ භාවනාව දියුණු කරගත්තොත් එයාට මේ භවයේදී සංයෝජන 10න් 3ක් නැති කරගෙන සතර අපාය සදහට අත්මිදලා භව 7ක් ඇති නිවන් දැකීමට හේතුකාරක වෙන්නා සෝවාන් ඵල සමාපත්තියට සමවැදීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක වගේ ඒ වගේ ශක්තියක් අපිට ඇති වෙන්නේ පින්වත්නි බුද්ධෝත්පාද කාලයක මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබූ මේ මොහොතේදී. ඒ ක්‍රියාකාරීත්වය දිනු කරගත්තොත් අපිට මේ ලබාගත්තා වූ උත්තරම මනුෂ්‍යාත්ම භාවයෙන් ඵලයක් ලබාගත්තා කියලා සංසිල්ලෙන් භද්‍ර වූ කාල ක්‍රියාවකට සම්ප්‍රාප්ත වීමේ ශක්තියක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ මතක් කරගෙන ගියේ අපි එතකොට සීල සමාධි ප්‍රඥා කියන වචන ඒකම ඊළඟට තියෙනවා තදංග විස්කම්බන සමුච්ඡේද කියන වචන තුනක්. පින්වතුනි මේ අපි සාකච්ඡා කරන මේ භාවනාව ගැන කතා කරනකොට තියෙනවා අපිට මේ වස්තුකාම ක්ලේශකාම කියලා මේ පින්වතුන් නිතරම අහලා තියෙන ධර්මතා දෙකක්. වස්තුකාම ක්ලේශකාම. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන්නේ පින්වතුනි මේ ප්‍රත්‍යඥ සමාජය තුල. මේ භෞතික මෙවලන් තමයි අපේ ජීවිතේ පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන දේවල්. අපි ජීවත් වෙනවා කියන්නේ සිතක ක්‍රියාකාරීත්වයක්නේ. ඇහැ, කන, නාසය, දිව, කය, මන. මෙන්න මේ ආයතන හය සම්බන්ධ කරගෙන අපි මේ ජීවිතයේ උදේ ඉඳන් රෑ වෙනකන්, රෑ ඉඳන් එළි වෙනකන් මුළු ජීවිත කාලයම පවත්වනවා. එතකොට මේ ආයතන හය සම්බන්ධ කරගෙන මේ ජීවිත පැවැත්ම පවත්වාගෙන යනවා. ඒ ජීවිත පැවැත්ම පවත්වාගෙන යෑමේදී අපි නිතරම භෞතික මෙවලන් තමයි පරිහරණය කරන්නේ. දැන් හොඳට කල්පනා කරලා බැලුවොත් ඔය ඇහැට එන්නේ භෞතික දෙයක්නේ. අපි සාමාන්‍යයෙන් චිත්තානුපස්සනාව ගැන කතා කරනකොට ඇහැ සම්බන්ධ කරගෙන හිතක් සකස් වෙනවා. ඇහැ සම්බන්ධ කරගෙන හිතක් සකස් වෙනවා. ඒකට කියනවා බලන සිත. එතකොට මේ බලන සිත සකස් වීමේදී ඔය ඇයට මේ ඇහි තියෙන උපවස් ස්වභාවයට එනවා භෞතික දෙයක්. භෞතික දෙයක් කියලා කියන්නේ වර්ණ රූපය. නිමිත්තක් නෙන්නේ මොන නිමිත්ත දෙන්නේ? වර්ණ නිමිත්ත. නිමිත්තක් මේ ඇහැට එන නිමිත්ත තමයි වර්ණ නිමිත්ත. හෙවත් ඒ වර්ණ නිමිත්ත කියලා කියන්නේ රූපයක්. එහෙනම් රූපයක් කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ආනිසා තමයි මෙතනදී කියන්නේ ඇහැ සම්බන්ධ කරගෙන බලන සිත සකස් වීමේදී අපිට භෞතික දෙයක් තමයි මේ ඇහැට සම්බන්ධ වෙලා හිත සකස් වීම සඳහා උදව් උපකාරී වෙන්නේ. භෞතික කියන්නේ ඕනෝකයි. ඒතොර කනට එන්නේත් ඒ විදිහ එකක්නේ. කන සම්බන්ධ කරගෙන කනේ තියෙන උපවස් ස්වභාවයේ ප්‍රසාද රූපයට එනවා තවත් භෞතික දෙයක්. ඒට කියන්නේ ශබ්ද රූපය. ශබ්ද රූපය කියන්නේ ශබ්දය කියන්නේ රූපයක්, නිමිත්තක්. ඒ නිමිත්ත තුලත් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ශක්ති හතර විද්‍යමානයි. එතනත් එහෙනම් භෞතික දෙයක් තමයි කනට එන්නේ. නාසයටත් එන්නේ ඔය විදිය ගන්නෙ. නාසය සම්බන්ධ කරගෙන ආග්‍රහණය කරන සිත. නාසයේ තියෙන උපවස් ස්වභාවයේ ඒ උපවස් ස්වභාවයට එනවා ගන්ධ රූප.
ගන්ධරූපය කියන්නේ නිමිත්තක්. ගන්ධ නිමිත්තන කියන්නේ නිමිත්තක් එනවා කියලා කියන්නේ භෞතික දෙයක්. භෞතික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ওই විදිහට ඇසට, කනට, නාසයට ඇහැට වර්ණ රූපය, කනට ශබ්ද රූපය, නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ රූපය, මනට ධම්ම රූප. එහෙනම් පැහැදිලිවම මේ ආයතන හය සම්බන්ධ කරගෙන සිත් හයක් සකස් වෙනවා. ඒ හැම සිතක් සකස් වීමේදී අපිට භෞතික දේවල් තමයි මෙතනදී සම්බන්ධීකරණයක් වෙන්නේ. දැන් හොඳට පැහැදිලි ඒවා. එතකොට දැන් විශේෂයෙන් මෙන්න මේ කාරණා ගැන අපි තේරුම් ගන්න ඕනේ. ওই භෞතික දේ ගැන එකවත් පටිවියාපෝ තේජෝ වායෝ කියන ස්වභාව ශක්ති හතරේ මූල ස්වභාවය, එහි යථාර්ථයේ යථාභූත ඥාන දර්ශන ඇති කරගත්තොත්, මේ වගේ යථාර්ථය තේරුම් ගත්තොත් අපිට ප්‍රඥාව දිනු කරගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ පැත්තත් එක පැත්තක්. තවත් මේ ගැන යථාර්ථයේ තේරුම් ගන්න නැති මේ භෞතික ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රත්‍යඥය නිතරම මෙවලම් තමයි පරිහරණය කරන්නේ. මෙවලම් මේ ජීවිතේ පැවැත්වා ගැනීමේදී මෙවලම් පරිහරණය කරනවා. ඕකත් ඔය දැන් මුලින් සඳහන් කළ දහම් කරුණු අපිට ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු කරගන්නත් ඕන එක පැත්තකින්. දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරනකොට ඔය කන බොන දේවල්, අඳින පළඳින දේවල්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, බේත් හේත්, ඇඳුම් පැළඳුම්, මේ හැම දෙයක්ම පින්වත්නි භෞතික දේවල්. ඒ හැම භෞතික දේවල් තියෙනවා හොඳ හා නරක කියලා දෙකක්. හොඳ හා නරක. ආන් ඒ හැම දෙයකටම කියනවා වස්තුකාමී කියලා. ඒවට කියන්නේ මොකක් කියලාද? වස්තුකාම. එතකොට දැන් ඇහැට රූපයක් දැක්කහම දැන් ප්‍රියමනාප, කාන්තයි, මනාපයි, හොඳයි, ලස්සනයි කියන රූපයක් දැක්කොත් එතනදී ඇලෙන සිත. එතකොට ඇහැට අමනාප කියන්නේ ඇහි ප්‍රියභාවයට අකමැති ගැටෙන ස්වභාවයක් ඇත්තා වූ රූපයක් දැක්කොත් එතන තියෙන ගැටෙන සිත. එතකොට ඇලීම හා ගැටීම, ප්‍රිය දෙයකට ඇලෙනවා, අප්‍රිය දෙයකට ගැටෙනවා. එතකොට ඇලීම ගැටීම කියන්නේ පින්වතුනි තණ්හාව. එතකොට තණ්හා චෛසිකයක් හිත තුල ජනිත වෙනවානේ, ආනෙකට කියනවා ක්ලේශකාම කියලා. එතකොට ඇහැට රූපයක් දැක්කත් එතන තියෙනවා ඇලෙන ගැටෙන ස්වභාවය. එහිදි භෞතික මෙවලක් එනකොට වස්තුකාමය, ඒ එකම මනට එනවා ඒව ගැන නැවත මෙනෙහි කරනකොට ක්ලේශකාමය. ශබ්දයක්, මිහිරි හඬක්, මිහිරි හඬක් ඇහෙනකොට ඒකට ඇලෙනවා, අමිහිරි හඬක් ඇහෙනකොට ඒකට ගැටෙනවා, ආනෙකට කියන වස්තුකාමය. ඒ ගැන නැවත නැවත මෙනෙහි කරනකොට ක්ලේශකාම. නාසයටත් එවනේ, මිහිරි ගඳක් දැනුනාම ඒකට ඇලෙනවා, අමිහිරි ගඳක් ආවොත් ඒකට ගැටෙනවා. එන්නේ භෞතික දෙයන්නේ, ආනෙකට කියනවා වස්තුකාමය කියලා. ඒ ගැන මෙනෙහි කරනකොට නැවත නැවතත් මානසිකාරී කරනවනේ අනිවාර්යයෙන්ම. ඒ ගැන මෙනෙහි කරනකොට ක්ලේශකාම. ওই විදියට අපිට කොහෙන්වත් ගැලවෙන්න බෑ. හැබැයි යථාර්ථය දැනගත්තා වූ ආර්ය ශ්‍රාවකයාට ওই ස්වභාව ධර්මයෙන් පීඩිත මනසක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා යථාර්ථය අපි හොයාගෙන යන්න ඕනේ. මේ භෞතික මෙවලම් වලින් අපිට ජීවත් වෙලා ජීවත් වෙන්න ඕනේ. නමුත් ඒව පරිහරණය කළා කියලා බුද්ධාදුත්තයන් වහන්සේලා කවදාකවත් ඒවා ග්‍රහණය කරගන්නේ, කෙලෙස් ධර්ම ඇති කරගෙන කාමච්ඡන්දේ ව්‍යාපාදී තීන මිද්දාදී අකුසල මූලයන් වලට ඒ තමාගේ සිත පිරිසිදු සිත යටපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධාදුත්තයන් වහන්සේලා මේ සමාජය තුල ජීවත් වෙනවා. ආර්යයන් වහන්සේලා මේ සමාජය තුල ජීවත් වෙනවා. උන්වහන්සේලාගේ ජීවිතය ගැන බුදුපියාණන් වහන්සේ හොඳ උපමාවකින් අපිට ඒ ජීවිතයේ තියෙන යථාර්ථය පැහැදිලි කරනවා. යතා පන්තාර ගාතස්මින් උද්දිතස්මින් මහාපතේ පදුමන් යත්ත ජායත සුචිගන්ධම් මනෝරමං ඒවං සංකාර භූතේසු අන්ධ භූතේ පුතුඥනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. පින්වත්නි, මේ ගාථාව හතිශේෂ ගාථා රත්නයක් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. මේ ප්‍රතජ්ජන සමාජයේ ජීවත් වෙන පුද්ගලයාත්, ඒ ප්‍රතජ්ජන සමාජයේ ඉඳලා ආර්යයේ ආරි භාවයට පත් වෙලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්, ඊළඟට පසේබුදුර බුද්ධාදුත්තමන් වහන්සේලා ඒ ඉහළ අවස්ථාවට පත් වුණා උත්තමන් වහන්සේලාගේ ජීවිතය ගැනත් උන්වහන්සේ හොඳ උපමාවකින් දක්වනවා. මේක මේ ගාථා රත්නේ පැහැදිලිව කියන අදහස මෙන්න මෙහෙමයි. යතා පන්තාර ගාතස්මින් උද්දිතස්මින් මහාපතේ. යම්කිසි කෙනෙක් ওই ගෙවල් දොළ සුද්ධ පවිත්‍ර කරලා, වතු පිට සුද්ධ කරලා, මල් පෝච්චි ආදී සුද්ධ කරලා, ඒ කියන්නේ දැන් සමහර ගෙවල් වල තියෙනවා
පොකුණු ආදී දේවල් සුද්ධ කරලා ඒ කුණු ගොඩව ලොක්කෝම ගෙනල්ලා පාරට දානවලු. එතකොට සුද්ධ කරපු දේවල් කොහටද දාන්නේ? පාරකට, මිනිසුන් ගමන් කරන පාරට. දැන් මේ පාරට දැම්මට පස්සේ පාරේ යන අයට මේවා දැක්කහම, ඒවා දැක්කහම ඒ වගේම අවලස්සනයි. මොනා දැක්කහමද? මේ කුණු ගොඩක් දැක්කහම අවලස්සනයි. ඒ වගේම දුර්ගන්ධයි. අවලස්සනයි දුර්ගන්ධයි. අර ඒ කුණු ගොඩේ මඩ ගොඩේ පිපෙනවා පිංගතුනි නෙළුම් මලක්. අර පොකුණු සුද්ධ කරලා ඒකෙ තිබ්බා නෙළුම් මලයක්, ඕලු අලයක්, මාන්නේ ලලයක් වෙන්න පුළුවන්, මොනියම් හෝ බීජයක් පැලවෙලා ඉහළට එනවා නෙළුම් මලක්. ලස්සන මලක් පිපෙනවා. හැබැයි මේ නෙළුම් මල මේ මඩ ගොඩේ හටගත්තා කියලා නෙළුම් මල අවලස්සන වෙන්නේ නැහැ. නෙළුම් මල කවදාකවත් මඩ ගොඩක පිපුණා කියලා, මඩ ගොහරුවක කුණු ගොඩක හටගත්තා කියලා අවලස්සන වෙන්නේ නැහැ. ඒ දුර්ගන්ධ හමන ස්ථානයක හටගත්තා කියලා මේ නෙළුම් මල දුර්ගන්ධ වෙන්නෙත් නැහැ, සුවඳවත් වෙනවා. ඒ වගේම හොඳට පැහැදිලිව ලස්සන සුවඳවත් උනා වූ මලක් බවට පත් වෙලා තමයි මේ මල පිපෙන්නේ. හැබැයි ඔය නෙළුම හටගන්න, ඔය පද්මේ හටගන්න මඩ ගොහරුවක් නැත්තම් කුණු ගොඩක් නැත්තම් කවදාකවත් හටගන්නේ නැහැ. ඒවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජ්ජනේ අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. සම්මා සම්බුද්ධ ශාවකයාණන් වහන්සේලා ආන් අර මඩ ගොහරුවේ උපං නිලුම් මලක් හා සමානයි. මඩේ හිටියට මඩ තවරා ගන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේලා බැබලි බැබලි මේ නිලුමක් වශයෙන් මේ සමාජය තුල ජීවත් වෙනවා. ඒ වගේම සීලයෙන් සුගන්ධවත් වෙලා මේ නිලුමෙන් ප්‍රියමනාප සුගන්ධයක් පිට වෙනවා. මඩ ගඳක් එන්නේ නැහැ, ප්‍රියමනාප ගඳක් තමයි එන්නේ. ආන් ඒ වගේ තමයි කියනවා ආර්ය ශ්‍රාවකයා. ඒ නිසා පිංගුතුනි ආර්ය භාවයේ තියෙන වටිනාකම වැදගත්කම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මම මුලින් සඳහන් කරේ මේ ප්‍රතඥ සමාජය තුල ජීවත් වුණාට උන්වහන්සේලා මේ භෞතික මෙවලම් පරිහරණය කරනවා. කවදාකවත් එහි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මම මේ මතක් කරගෙන ගියේ පිංගුතුනි වස්තුකාමී හා ක්ලේශකාමී. වස්තුකාමී කියන්නේ එහෙනම් අපිට රූපයාගේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් ඒව කවදාකවත් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පරිහරණය කරන්න පුළුවන්. මොකද බුද්ධාදිත්වයන් වහන්සේලාත් මේ සමාජය තුල ජීවත් වෙනවා. උන්වහන්සේලා මේ අපි දෙන්නා වූ සිව්පසෙන් තමයි යැපෙන්නේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. හැබැයි සිව්පසේ ගත්තට මොකද එහි තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන උන්වහන්සේලා මේ ජීවිත පැවැත්ම පවත්වා ගැනීම සඳහා ප්‍රත්‍යවිශ්වාස කරලා ඒව පරිහරණය කරනව පමණයි. කවදාකවත් එවි ඇලෙන්නේ හෝ ගැටෙන්නේවත් ගොඩ ගහ ගැනීමක්වත් ඒ තුන් වහන්සේලා පරිහරණය කිරීමක් පමණයි සිදු වෙන්නේ. එතකොට තමයි මේ ධාතු මනසිකාරය ගැන ඒ රූපයාගේ යථාර්ථය හරියට බුද්ධිමත්ව තේරුම් ගත්තොත් මේව පරිහරණය කරා කියලා උන්වහන්සේලාට කෙලෙස් වලින් සිත දූෂිත වෙන්නේ නැහැ. අර නිලුමක් මඩේ තිබුණට කවදාකවත් මඩ ඒ නිලුමේ පැවරෙන්නේ නැහැ වගේ. සාදු සෝතේන සංගරෝ. නාසයේ ගඳ සුවඳක් දැනනකොටම දැනෙන්නේ කොහටද පිංගුතුනි? නාසයට නෙවෙයි දැනෙන්නේ, ඇත්ත වශයෙන්ම තුන් දැනෙන්නේ හිතට. ඇහැට රූපයක් එන බව හැබෑව. නමුත් රූපය ඇහින් බලන්න බෑ, බලන්නේ හිතෙන්. ඒ බලන හිත තුළ පිංගුතුනි පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. පංච උපාදාන ස්කන්ධය සකස් වෙනවා. ආන් ඒ පංච උපාදාන ස්කන්ධය නිත්‍යයි කියලා ගත්තොත් එහෙම භවයට යනවා සිත. අනිත්‍යයි කියලා හිතුව ගම මොකද වෙන්නේ? එතනදීම පංචස්කන්ධය බවට පත් වෙලා විසංකාර සිතක් බවට පත් වෙලා ඒ සිත භවයට යන්නේ නැහැ. නැවත මනට එන්නේම නැහැ. රූපයක් දකිනකොටම ඇහැට වර්ණ රූපය එනකොටම රූපය දකිනකොටම හිතෙන් දකින්නේ, දකිනකොටම අනිත්‍යයි කියලා හිතනද ඒකට කැමැත්තට ඇලෙන්නෙත් නැහැ, අකමැත්තට ගැටෙන්නෙත් නැහැ. විසංකාර බවට පත් වෙන සිත විසංකාර ගතං චිත්තං තණ්හාන කය මජ්ජක. විසංකාරගත සිතකට තණ්හාක්ෂය වෙනවා. ඒ සිතට කියන්නේ තණ්හාක්ෂය වුණාම සිතට කියන්නේ පංචස්කන්ධ සිත. පංචස්කන්ධ සිත භවයට යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධ සිත තමයි භවයට යන්නේ. ඒ නිසා මේ පිංගුතුන්ට තියෙන්නේ හටගන්නාව සිත පිරිසිදු භාවයෙන්ම තබා ගන්න අපිට අවශ්‍ය නම් සිත සකස් වෙනකොට අනිත්‍යයි කියලා දකින්න. රූපය දකිනකොට අනිත්‍යයි, දිත්තේ දිත්තමත්තං කියලා උන්වහන්සේ පැහැදිලි කළේ ඒකයි. ඊළඟ සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත විඤ්ඤාත කියන වචනේ මෙතෙන් පැහැදිලි කරන්නේ නාසයටයි, දිවටයි, කයටයි. ආයතන හයටම
ඒ ආයතන හයෙන් ඉතුරු තුනට සම්බන්ධ වෙන්නා වූ යම්කිසි නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට පොට්ටබ්බ රූපය, ඊළඟට විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං මන ධම්ම රූපයක් එනකොටත් අනිත්‍ය කියලා දකිනේ. ආන් ඒ මුළු දවස් තිස්සේම ඔන්න ඔය ආයතන හය හොඳට සංවර කරගත්තොත් ඕගොල්ලන්ට යෝගාවච ජීවිතේ පරිපූර්ණ භාවයටපත් වෙලා අර සංයෝජන 10න් 3ක් නැති කරගෙන මේ භවයේදී සෝවාන් ඵලයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් පැහැදිලිව තේරෙනවා පැය දෙකක් භාවනා කරලා කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද පැය 12ක වැඩි කාල පරිච්ඡේදයක් අපි ජීවිතේ අවදියෙන් ජීවත් වෙන්නේ. ඒ අවදියෙන් ජීවත් වෙන අවස්ථාවේදී සිත සකස් වෙනවා. සිතක ක්‍රියාකාරීත්වය යථාර්ථය හොඳට තේරුම් අරගෙන රූපයක් දකිනකොට අනිත්‍යයි, කන්න ශබ්දයක් ඇහෙනකොට අනිත්‍යයි, නාසයට ගඳ සුවඳක් එනකොට අනිත්‍යයි, දිවට රසයක්, කයට පහසක්, මනට අරමුණක් අනිත්‍යයි අනිත්‍යයි කියලා දකින්න එතනම භව නිරෝධය සිදු වෙනවා. විසංකාරගත සිතක් බවටපත් වෙලා සසර දුක නැති කරගෙන සංයෝජන 10න් 3ක් නැති කරගෙන සෝවාන් ඵලයටපත් වෙලා නිවන් දැකීමේ ශක්තිය ඔයයට ඇති වෙනවා. ඒ උත්තම සත්‍ය ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනේ මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැමට සම්බුදු සරණයි, සදහම් පිහිටයි, සංඝ රැකවරණයි. සියලුම පින් උතුම් නමින් මේ පරලෝකීය වූ වංශ පරම්පරානුගත සීලෝ මඤ්ඤාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ සාංශාරික ජීවිතය සැපවත් භාවයට පත් වේවා. අවසානයේදී උතුම් වූ නිවන් සුවයෙන් සුවපත් වේවා කියලා අපි ආශිංසනය කරනවා. දෙවියන් සහිත සී ලෝකවාසත්වත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙනා වූ ඥාතීන්ගේ ඥාතිර ආශිර්වාදිනුත්, දෙවියන්ගේ දේව ආශිර්වාදිනුත්, තුන්වන්ගේ ආශිර්වාදිනුත් මේ ධර්ම දානමේ පින්කම සංවිධානය කිරීමෙන් ලබා ගන්නා වූ සීලූම මහාන් සංසීනුත් මේ පින්වත් හැම දිනාට මේ ලෝක වශයෙන් පැමිණීමට ඇත්තාවුද පැමිණියාවුද සීලුම ග්‍රහ අපලොපද්දරු දූරීභූත වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙලෙහෙළඳාම් ආදී දේවල් යහපත් සිතුම් පැතුම් සමුද්දමත් භාවයට පත් වේවා. අධ්‍යාපනය ලබන්නා වූ සීලුම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩා වඩා සාර්ථක කරගෙන තුන්වන්ගේ ආශිර්වාදයෙන් බෝසත් ධර්මම් බවට පත් වෙලා ශාසනයට, ආගමට, ජාතියට සේවාවක් කිරීමට හැකි උත්තම බෝසත් ධර්මම් බවට පත් වේවා. අපි හැම දෙනාට උතුම් වූ නිවන් සුවයෙන් සූපත් වීමටත් මේ කුසල ශක්තියම පාරමිතාවක වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හොඳයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්කාන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන්නක්කාන්තු දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛාන්තු තං සදා. ධර්මශ්‍රවණාන් සංසයෙන් ඔබ හැම දිනාටම යහපතක්ම වේවා. අංගුත්තර නිකායේ මනසිකාර සූත්‍රය ඇසුරෙන් සමාධිය කීම පිළිබඳව ධර්මානුකූලව පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. සා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ වතුරුගම කන්නිමහර වේළුණාරාමාදිවාසී මිනුවන්ගොඩ යටියන සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ගම්පහ සිරිසීවලී ස්වාමින් වහන්සේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.